සිරිකොත මේ වැඩ කරපු ඔබ සියලු දෙනාටම ස්තුති කරන්න. මේ ජනාධිපතිවරණයේදී සිරිකොත මන්දිරයත් පක්ෂ යාන්ත්‍රණයත් කරපු සේවයට මං ඒ සියලු දෙනාටම ස්තුති කරනවා. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා මම යෝජනා කරා. අපි එකත් ඡන්දයෙන් ඒ යෝජනාව පිළි අරගෙන අනික් පක්ෂ සමග මේ ඡන්දෙට ගියා. මේ ඡන්ද තිබුණ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ යන්ත්‍රණයත් ඒ ඡන්ද ව්‍යාපාරයට බාර දුන්නා. මේ යන්ත්‍රණයත් සිරිකොතත් ඒ වැඩ කටයුතු කරපු බවට මට සහතික වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ව්‍යාපාරයේ අඩපණ කරා කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මගෙන්වත් මේ යන්ත්‍රණයවත් සිදුනේ නැහැ. අපි අපේ ප්‍රධාන සමාජිකයන්ට, ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට සියලු දෙනාටම එක එක වගකීම් බාර දුන්නා. ඒ වගකීම් ඒ වගේම ඉටු කරන්නට කියලා. මම බාරගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද. ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩි කරන්නට අවස්ථාව ලැබුණා. ඒත් අවාසනාවකට අනෙක් දකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩු වුණා. ඒක මේ පරාජයට හේතු වුණා. සමහර දිස්ත්‍රික් අපි ජයග්‍රහණය කරාට සමස්තයක් හැටියට අපි ඒ පරාජයට පත් වුණා. දැන් විශේෂයෙන්ම ඒ අපිට පෙනෙන හැටියට එක අතකින් අපි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම, විශාල සංවර්ධනයක් ඇති කිරීම, නීතිය සාමය ඇති කිරීම, ඒ වගේම සමාජ සේවා දියුණු කිරීම, ඒ එකකින්වත් අපිට බලාපොරොත්තු වන ප්‍රතිචාරය ලැබුණේ නැහැ. ඒත් ඊටත් වඩා අපේ අවධානය යොමු වෙන්න උවමනයි මේ පක්ෂට සිංහල බෞද්ධ පදනම නැති වුණ එක. මේක ඊට ඉස්සෙල්ලා අපිට සිදු වෙලා නැහැ. ඉතින් ඒ ගැන විශේෂයෙන්ම අපි හොයලා බැලිය යුතුයි. මේ නිසා අපි අනාගත තීරණය ගන්නත් සමගම මේ ප්‍රතිඵල ගැන විග්‍රහයක් කරන්න උවමනයි. ඒ විග්‍රහය කළා තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්. අන්න ඒ ගැනම විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේදී. අපි මේ පිළිබඳව ඇඟිලි දික් කර කර චෝදනා කර කර මේක සාර්ථක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ පක්ෂයටවත් මේ නිලධාරී කාටවත් මුල්ල කටයුතු ගැන වගකීමක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි මුල්ල කටයුතු බාරගත්තේත් නැහැ. එහෙම චෝදනාත් මම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා පක්ෂය පිළිබඳ මේ චෝදනා කරනවා නම් ඒ ගැන විභාග කළා. ඒව අසත්‍ය නම් ඒ ගැන අපි තදින් ක්‍රියා කරන්නට තිබෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී අපි අනාගතය ගැන හිතන්න තිබෙනවා. ඒ පක්ෂ අනාගතය ගැන හිතලා ඒ වගේම නව නායකයෝ අපි ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ වගේම මේ විග්‍රහය අනුව අපි එයාට බාර දෙන්න ඕනේ අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න. එතන දිනන නායකත්වයක් ඇති කරන්න තිබෙනවා. ඒ පරිවර්තනය එතකොට අවසන් වෙනවා. අපිට බය නැතුව ඒ නායකත්වෙක ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම් කිසි වැරැද්දක් සිදු වුණාම ඒ පිළිබඳ ඇඟිල්ල දික් කරන එක නෙමෙයි. බෞද්ධයෝ හැටියට ඒ වරද වටහා ගන්න ඕනේ. ඒ වටහා ගත්තාන් පස්සේ ඒක නිවැරදි කරන්න අපි පියවර ගන්න තිබෙනවා. එහෙම නිවැරදි බෞද්ධ ප්‍රතිපත්තියක් අපි වටහා ගත්තාම තමයි අපිට ඉදිරියට යන්න තිබෙන්නේ. ඒ නිසා අපි මේ වැඩසටහන ගැන හිතලා මේ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශිර්වාදයේ ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු. මෙතෙන්ට පැමිණි මේ සේවය කරපු ඔබ සියලු දෙනාටම මං යලිත් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා.